ඉතින් සුබ දවසක් කියලා අපි ඩිස්ක්‍රයිබ් කරන channel එකට අද අපි ඇවිල්ලා අපේ third blog එකට. අද අපි මාතෘකා පිටිර තෝරගත්තේ කාලීන මාතෘකාවක් කැමරා ෆ්ලැග් ඇඳුම සමාජයේ තිබිය යුතුද නැතිද කියන එක. අපි ගැන ප්‍රසිද්ධියේ කට්ටියගේ විමසුවා. අපි බලමු නම් මේ වීඩියෝ එකේ ඒගොල්ලෝ මොනවද ප්‍රිකියුව කියලා. කනායක අර සාමාන්‍ය ඔය කියන්නේ ආ මේක යුනිෆෝම් එක වගේ යුද්ධ රඳිනවා නේද? ඒ ඇඳුම සාමාන්‍ය ජනතාව අතරට යනවාට අංග මොකද හිතන්නේ? සාමාන්‍ය ජනතාව අතරට යනවාට නම් කැමති නෑ. ඒක කැමති නැත්තේ මොකද අපි තියෙන මේ ජාති සමාජයේ දැන් අටදාස් සමාජ වේද වෙනස් රටේදී පවතින වාතාවරණයදී එහෙම ගියහම නිකන් යුගබටයක් කැමාගෙන යුනිෆෝම් එක ගැන යුගබටයක් අනිත් හැබැයි මම හිතන්නේ ඒක ඒකට වෙනස් කරලා නේද සාමාන්‍යයෙන් අනිත් ඒවා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට ගියගෙන මොකද හිතන්නේ? නැත්නම් මාස 4ක් හෝ අවුරුදු 2කමාරක් දැල් ට්‍රේනින් වෙලා ඒක බොහොම මාගෙන් දුකෝන කැපවීමක් කරන ලබා ගන්න. එතකොට මේක සුදුසු කාලා පාංගඩියකට ඔය කඩෙන් ගන්න තියෙනකොට ඒ වටිනාකම මොකද වෙන්නේ? වටිනාකම අඩු වෙනවා නේද? ඔය දැන් පිටරටල්ලල අපේ නැති වුණාට ඒ පිටරටල්ලල යඳුමට ගොඩක් ගෞරවයක් දෙනවනේ. දැන් අංකලත් සමුදාවේ කියලා නේද කිව්වේ. අංකලගේ ගෞරවය හම්බුණාද මෙහෙදි? ඒ යඳුම ඇඳගෙන ඉන්නකොට. ඔව් ඉතින් සාමාන්‍ය යුද හමුදාවේදී යුනිෆෝම් එක ඇඳ කෙනෙකුට හමුදාව ඇතුලේ නම් ගරුත්වයක් තියෙනවා. රෑන්ක් එකනේ ගරු කරන්නේ. ඇඟේ පතේ හැටියට නෙවෙයි. සාමාන්‍ය ජනතාව අතරට එන එක ගැන මොකද හිතන්නේ? ඒක මම හිතන්නේ විලාසිතාව වශයෙන් භාවිතා කරනවා. නෑ ඒකට කරන්නේ නෑ. ඔය කට්ටිය කියනවා ඒගොල්ලන් එක තන දෙන්න ඕනේ ආමියකේ ඇඳුම. මේ අන්සර් දෙන්නේ කැමරා ෆ්ලැග් එක. ආමියකේ එතකොට මේ කට්ටිය කියන ඒක ජනතාව අතරට යන එක හරි නෑ ඒක ආමියක ඒකලගේ තැන එතන ඒක දෙන්න ඕනි කියලා. ඒක නම කොහොමද? වගක් ගන්නවා කිසිම කෙනෙකුට මේ ආමියකේ මිනිස්සෙක් කියන ළමයාද අපි පාර බෑර යන්නේ කියලා. ඒක නුත් නෑ රජයටවත් අදමලා. දැන් මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අංක අදහස් ප්‍රකාශ කිරීම යටතේ අදහස් ප්‍රකාශ කරා. අංක කැමතින එක පබ්ලික් කරාට යුටිපී ඕකනේ මේ ඊට වඩා දේවල් තියෙනවා දැන් දානවා මේ දේශපාලනේ කරන්නේ අනික රෝරුනේ. දැන් මේ මා බැංකුව ඕරගමේදී ජනාධිපති දන්නේ නැහැලු අගමැති දන්නේ නැහැ. ඔතන ගෙදර අම්මයි තාත්තයි දන්නේ නැහැ දුව පුතා කරලා තියෙන. ඒ වගේ දෙයක් ඒ අද වෙලාදී නැතිනේ. ආයේ තනිකර ඕරගම වෙනවා රංචාව. මං හරි කැමති දේශපාලනේ වේදිකාව ගෑවිලා ඔක්කොම කියන්නේ මේ වේගෙදී කියන්නේ මයිත්‍රී හඬලා රට බාරගත් නැතිවරණ කාර්යාල ඉස්සර ඉස්සලා පළවෙනි ඉන්නේ මීටින් මොනාද කරේ කුඩු නවත්තනවා ඕක පුළුවන් දෙයක් එල්ලුම් ගාගෙන යනකොට තාම ඒක ගේනාවේ තාම කුඩු නවත්තනවා. දැන් මේ රණවිරු දඩේම ගැන මොකද හිතන්නේ? ආමියගේ කොල්ලන් අල්ලලා හිරේ දානවා ඒකත් ඉතින් රට ජාතිය වෙනුවෙන් දියුමිදුරා රෑත් දවාලක් නැතුව ඒ මනුස්ස වෙහෙසිලා අද ඒ මනුස්සයාට මේ ඉරගෙදර ඉරපත් කන්න වෙලා තියෙනවා. රට ජාතිය වෙනුවෙන් සේවයක් කරන මනුස්සයෙකුට ඒක දෙන්නේ අරගෙන මොනස්තුදේ ප්‍රශ්නේ නැන්නේ ප්‍රතිස්තර සාර්ථක ප්‍රකාරයේ බලපෑමක් මේ ආමියකේ කැමරා ඒක ආමියගේ කැමැකිට කියන්නේ ආමියකට තමයි. කැමැකිටක සාමාන්‍ය ජනතාවට අවශ්‍ය නැහැ කියන එක ඔවුන් කියන්නේ කියලා. හරි. ඒක අවශ්‍ය වෙන්නේ දෙන්න. ඔක මොස්තරේ ෆැෂන් එකක් කරගන්නවා නම් තවත් තියෙන ඕන තරම්. නමුත් ඔයත් දැන් ප්‍රශ්න අහනකොටම සිව්වේ ආමියගේ කැමැිතේ පරදුවට කියලා යුද්ධ කරා. එයා ඉතින් මේ අංකල් මේ පෞද්ගලිකව ඒගොල්ලන්ට ගෞරවය දෙනවද? අනිවාර්යයෙන්ම. පෞද්ගල කියන්නේ විශේෂම ආචාර කරන පිරිස නමන. ඒ මොකද දැන් ගොඩක් කතා කරන්නේ පුළුවන්. ඔය ගැන මොකද මුල ඉඳලම ඉඳලා මේ ප්‍රාක්තත්යේ ඉඳලම පස්සක් වෙනකම් මම ඔය යම් ටීවී එක මාධ්‍ය වලින් සමාජ වලින් දාලා වලින් අහලා බලලා දැකලා තියෙනවා. ඒ කියන්නේ මම වැඩි පුර සමාජ දාලා ගොඩ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට නමුත් එකක් දෙකක් සමාජ රාජ්‍ය අරුත්න මේ දේ මේ සිද්ධි සංසිද්ධීන් කියලා මම
අයක බොන්ස්තති නම් මේක පබ්ලිෂ් කරගන්න නැද්ද අදහස් ප්‍රකාශ කරගෙන ස්වාධීන හොයිට වඩා දේවල් ඕන ඉතින් ඒක අපේ රටේ එහෙම ඉච්චර ඒක ඒ හැටි ගානක් ඇති වුණාට වෙන රටවල් වල නම් ඒ ඇදුම දැක්කම ගාන දෙනෙක් මේ හරි ගරු කරනවා ඒගොල්ලන්ට ඒ ඇදුම ටක් ගාලා අඳුර ගන්නවනේ ඕන තැනක මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ ඇදුම මේකේ අයිටම විතරක් තියෙන්න ඕන එකක් තියෙනකොට ඒ යුනිෆෝම් එක ඊට පස්සේ අර ඒ ඒ වාතාවරණය පිට රටේ නොයෙකුත් අපරාධ දූෂණ කරගෙන යන ඒගොල්ලන්ට පහසුවක් ලැබුණා. ඒ මොකද පහසුව දැන් වාහන වලින් ගමන් කරන්න පුළුවන් ඒ විදිහට වෙස්තුලාගෙන. අමුදා බටේ කියනවා සාමාන්‍ය ජනතාව යුනිෆෝම් එකට වුණත් මේ අර කැමෆ්ලා මේ යුනිෆෝම් එක වුණත් මේ දැන්දාම සාමාන්‍ය ජනතාව හිතන්නේ හමුදාවෙන් කියලා. එතකොට සාමාන්‍ය ජනතාව බියටපත් වෙනවා. ඒක නිසා හරි ඒක අවදානම් තත්ත්වයක් තමයි සාමාන්‍ය ජනතාවට රටටත් ඇති වෙන්නේ. රට ජාතියට ඒක මම බහනක ඊසරයක්. ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ වෙන ජාවාරණ කරන්නේ එස් account එකට. එතකොට අර දැන් පොලිස් ඇඳුම භාවිත කරලා මේ ළඟදි වෙච්ච සිද්ධියකන ඔය දැන් ඒ වගේ දේ ඔය වගේ අර 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 සිදුවීමේ අනිත් දේවල් තමයි. දැන් ශ්‍රී ලංකා හමුදාවට අංක පෞද්ගලික වශයෙන් අංකවගේ ගෞරවය දෙනවද? අනිවාර්යයෙන්. 100%. සාමාන්‍ය ජනතාව අතරට ජනවට අයම දෙයක් නැහැ. ඒකෙන් අනිත් ගංගම්මෝන ගොඩක් දේවල් වලට ඔය අපරාධ වැඩි වෙනවා සමහර වෙලාවට වෙන ධර්ම සම්බන්ධ කාරණා වලට එදා ගන්න පුළුවන් නේ. ඉතින් ඒක ආව කියන්නේ දැන් සිවිල් සමාජයේ ඉන්න අය ඕක වෙලඳ ගත්තම එතකොට මේ සාමාන්‍යයෙන් රටේ තියෙන භීෂණකාරී තත්ත්වය දැන් ඔය සාමාන්‍යයෙන් ගත්තම හොරමර කන් පාසාර ලෝකේ කියන්නේ අපි සාමාන්‍ය හඬ වලට ඒවා වැඩි වෙනවා වින පිරිනව නේද අපරාධ සම්බන්ධව පොලියයි පාවයි කියන්නේ අවුරුදු 5. ඒක ගොඩක් මගේ සහෝදරයෙකුත් ඉන්නවා ප්‍රොසෙස් එකේ මම දන්නවා එයා කොච්චර මහන්සියෙන් මේක කරේ කියලා. ඒකට කැමති නැහැ. හරි ඒක දැනනකොට ආමි එකේ තියෙන කැමෆ්ලැජ් එක. අර ආමි ඇඳුම කැලෑ විදිහට හදලා තියෙනවා. ඒ ඇඳුම සාමාන්‍ය ජනතාවට කිය ගන්න මොකද හිතන්නේ? කට්ටිය කියනවා ආමි එකේ ඇයට තැන දෙන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ ඇඳුම කියලා. ඒක ඒ වශයෙන් තියෙන්නේ හමුදාව නිසානේ. ඉතින් ඒ තියෙන ගරුත්වයට හානියක් කරගන්න නැති වෙන්න විදිහට අපිමයි මේ ආණ්ඩුව නීති විරුද්ධකස් කිරීමේ වරද ඇතුලේ ඊයේ වරද තියෙන විලඳාමට තැන දුන්නාම මුදලකට තැන දුන්නාම අර හැම දේවලුම පස්සට යනවා. අඩපණ වෙනවා සංවර්ධනයේ මිනිස්සු. අපි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ආන්ටි දන්නවද කැමෆ්ලැජ් එක? ආමියකේ ඒ ආමියකේ ඒ ඇඳුම සමාජයට ආපු කියන මොකද හිතන්නේ? දැගොල්ලෝ දැක්කා ඒගොල්ලෝ මොනවද කිව්වේ ඒ අතරින් අවංගව කියන නම් මාත් එකට අකමැති අත්‍රම කියන නම් යඳු මේ සමාජය තියෙනවට එහෙනම් අපි නෙක්ස්ට් බ්ලොග් එකෙන් හම්බෙමු නෙක්ස්ට් බ්ලොග් එකත් සාමාන්‍ය මේ වගේම කාලීන ප්‍රශ්නකට පිළිතුරක් වශයෙන් මුක් කරන බ්ලොග් එකක් තමයි කරන්නේ අපේ channel එක subscribe කරන්න මතක් කරන්න එපා ඉදිරියටත් මේ වගේ කාලීන මාතෘකා අරගෙන අපි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ව ආයෙ හම්බෙන්න එනවා සුබ දවසක්